මම අද ආවේ ඔබට පොඩි දෙයක් මතක් කරන්නයි. 1991 මේ වේදිකාව මතම එක කාන්තාවක් ඉතාම දක්ෂ කතිකාවක් කරා. ඔබට මතක ඇත්නම් ඇය රතු එළිය ගිනි සිලුව කියන හඬින් කියන විවියන් ගුණවර්ධන. මම විවියන් ගුණවර්ධන ගැන හුඟක් දේවල් දන්න කෙනෙක් විදිහට මම ඇයට මගේ අම්මා කෙනෙක් විදිහට මම එයාට ආදරේ කරා. විවියන් ගුණවර්ධන මේ මම වගේම ඉලපතක් අරගෙන හිටියා 1991 මේ වේදිකාව තුලම. ඇය කිව්වේ එක දෙයයි. අද ඒ වාමාංශික පෙරමින වාමාංශිකේ හිටපු ඒ මිනිස්සු සියල්ලෝම ගිජු වෙලා අද වාමාංශය කියන එකක් නැති වෙලා ගිහිලා තිබෙනවා මේ රටට. දේශපාලකයෝ සියලු දෙනාම එකම ජරා වලකට වැටලා තිබෙනවා මේ රටේ. අසරණ ජනතාව පිළිබඳව අද පාංගෙඩියක් ගන්න බැරි. ගෙදෙට්ට වතුර ටිකක් රත් කරගන්න ඩීසල් එකක් ගන්න බැරි මේ මේ ගෑස් මොබ එකක් ගන්න බැරි. මොන්න තරම්නම් අම්මා දුක් විඳිනවද උදේ ඉඳලා එළවලු ටික ගන්න හාල් ටික ගන්න කොච්චර මහන්සි වෙනවද. මේ සියල්ලම වෙනස් කරේ අන්නර පාපතර දේශපාලකයන් මේ රටේ. මං ඒක බය නැතුව කියනවා. හෙටත් ඒ අය ඒක කරමින් සිටිනවා අපේ රටේ ජනතාවට. මෙතන සිටින්නේ ජනතාව නියෝජනය කරන නායකයින්. මේ නායකයින් තමයි මේ රට බේරා ගන්න සිටින මෙන්න මේ ඉලපත. එන්න ඔබේ අත් දෙක අරගෙන එන්න ඔබේ හඬ අරගෙන මේ රට බේරා ගන්න. මම හිතනවා අපේ හැමෝගෙම හඬ විය යුත්තේ මේ ඉලපතයි. හෙට අපේ රටේ ණය ඉල්ලගෙන එනකොට මම කියනවා අර දේශපාලකයා එකතු කළ තමන්ගේ බැංකුවල වෙනත් රටවල් වල දාලා තියෙන සල්ලි ඔක්කොම ජනසතු කරලා ඒ මුදල් වලින් ණය ගෙවපල්ලා කියලා. මේ රටේ මිනිස්සුන්ගේ බැංකුවේ කිසිවක් නැහැ. අඩුම තරමේ වේල් දෙකක් කන්න පුළුවන් වෙච්ච සල්ලිවත් මිනිස්සු ඉතුරු කරලා නැහැ. ඒකත් උන් හොරා කාලා තියෙන්නේ. එහෙමනම් අපේ මොනවද ඉල්ලන්නේ තවත්? අද මිනිස්සෙක්ට පුළුවන්කම තිබෙනවද හරියට වේල් තුනක් කාලා ජීවත් වෙන්න? සාමාන්‍ය සහෝදරයා බයිසිකලේ පැදගෙනයි වැඩට ආවේ. අද පුළුවන්ද යාට වැඩට එන්න බයිසිකලේ පැදගෙන? පුළුවන්ද පෙට්‍රෝල් ලීටර එකක් දාන්න? කවුද මේක කරේ? කවුද එතකොට මේක කරපු අය? මේක කරපු අයට දෙන්න තමයි මේක තියෙන්නේ. කාන්තාව සියලු දෙනාම දන්නවා කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මම කියනවා හැම කෙනෙක්ම ඉලපතක් අතට ගන්න කාලේ ඇවිල්ලා තිබෙන්නේ අපේ රටේ. රටේ ජනතාව වෙනුවෙන් මහ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපි පිරිසිදු කළ යුතුයි දේශපාලකයා සියලු දෙනාම. හරි මිනිස්සු පමණයි අපිට අවශ්‍ය කරන්නේ අපේ රට වෙනුවෙන්. මම ඒක කියමින් පාරිභෝගික අයිතීන් කියලා කියන්නේ කාගේවත් අයිතීන් නෙවෙයි අපේ අයිතීන්. අපිට අවශ්‍ය කරන ආහාර ටික, අපිට අවශ්‍ය කරන නීති පනත් ටික, අපිට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ටික හරි ආකාරයකට, හරි ප්‍රමිතියකට, නිසි මිලකට විශ්වාසයෙන් ලබා දීමටයි රජය බැඳී සිටින්නේ ජනතාව වෙනුවෙන්. ඒක මම නැවත වතාවක් මතක් කරනවා. රජයේ යුතුකම මිනිසාට වස කැවීම නෙවෙයි. රජයේ යුතුකම විය යුත්තේ ජනතාව ආරක්ෂා කිරීමයි. එයයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. එයයි ඔවුන් දීපු අපිට දීපු ඒ වචනය. අද අපේ ජනතාවට ඒ ආරක්ෂාව නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. මම නැවත වතාවක් කියනවා. ඔබ පාවිච්චි කළ යුතුයි ඉලපත. අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ රට අපේ. එහි අයිතිය තිබෙන්නේ මහ ජනතාවටයි. ඒක නිසා අපිරිසිදු අය පිරිසිදු කළ යුත්තේ මහ ජනතාව විසින්මයි.